පලේනි මද දයාගන්න අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පැරදිලා හිටියේ 2015 ජනවාරි අත. මහමැතිවරණ තිබ්බා ඒකනුත් පරාදයි. ඒ නිසා මේ යථාර්ථය තේරුම් අරන් අපි වැඩ කරමු. නායකයාගේ මතවාදී තමයි පක්ෂේ මතවාදී බවට පත් වෙන්නේ. චන්ද්‍රිකා මැතිණියගේ මතවාදී තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මතවාදී උනේ 1994 ඉඳලා 2005 දක්වා. 2005 ඉඳලා 2015 දක්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මතය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මතය. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. මහින්ද මහත්තයා ගන්න තීන්දුව මොකද්ද? අපි අත උස්සමු. ශ්‍රියානි බණ්ඩාරනායක මැතිණියව එළියට දාපුවාම කිරිබත් වෙලා කාල විනා සම්පූර්ණ සන්තෝෂයෙන් හිටියා කට්. සරත් පොන්සේක මහත්තයාව අතුරට දාපුවාම අවුරුද්දයකට හිරේ කට්ටිය කිරිබත් කකා තරතිඤ්ඤාපත්තු කර කර පාරවල් දිගේ හිටියා. මේක හරිද වැරදිද කියලා කල්පනා කරුවේ නැහැ. අද ලෝකේ අපි කල්පනා කරන්න ඕන ලෝකෙත් එක්ක යන වැඩපිළිවෙල. ඒ නිසා අපි ලෝක දේශපාලනය ගැන අපි කල්පනා කරන්න ඕන. ගම ඇතුළට ගියාම මිනිස්සු කියන්නේ එකතු වෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කට්ටිය කල්පනා කරා එකතු වෙනවා නිසා රෙගින්දා මුකුත් කරන්න ඕනේ නැහැ. එකතු වෙලා යන්න ඕනේ. එකතු වෙලා නොගිය පරාදයි. තව අවුරුදු 6ක් 7ක් ඉන්න මේ විපක්ෂයද වෙලා නිකම්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ගිහිල්ලා පොට්ටු ඉදිරියේ දණ ගහලා වැඳලා මහින්ද මහත්තයාට කකුල් දෙක අල්ලලා වැඳලා මහත්තයෝ සමා වෙන්න අපිට මේ කරමු දේවල් වලට කියලා ඉන්නද? නෑ. එහෙම නැති වුණොත් අපි අර පොට්ටු ඇතුළේ දිය වෙලා යනවා. මොකද ඒගොල්ලෝ මහින්ද මහත්තයා තමයි එතුමන්ලගේ නායකයා. මහින්ද මහත්තයා තමයි ප්‍රතිරූපේ. මතක තියාගන්න ජනප්‍රිය නායකයෝ ලෝකේ ඇවිල්ලා ගිය හැම රටක්ම ඒ රට විනාශ වුණා. ඇයි? මොකද ඒ නායකයා ඉවරණයෙන් පස්සේ ඒ නායකයා ගිනාපු මතවාද ඔක්කොම විනාශලා ගිහිල්ලා මිනිස්සුත් නැතුව ගිහිල්ලා සම්පූර්ණයෙන් ඒ රටේ නායකයෙක් නැතුව ගිහිල්ලා මුළු රටක් අනාථ වෙලා යනවා. පුද්ගලවාදීන් පිළිවස්ස ගියාම සිද්ධ වෙන කාරණේ එක. අපිට නිකන් ගිහිල්ලා වහන්ළු වගේ හිටගන්න බෑ දැන් තමයි.